කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ විදුලිය විසන්ති කර තිබෙනවා. ඒ රුපියල් මිලියන 30ක විදුලි බිලක් නොගවීම හේතුවෙන් ළමාරෝහලක ජීවිතය අයදින්නේ පුංචි මල් කැකුළු. මේ පුංචි උන්ගේ ජීවිත ගැන නොසිතා මේ ආකාරයට කටයුතු කිරීම කිසිම කෙනෙකු අනුමත කරන්නේ නැහැ. මේ ඒ පිළිබඳව කතා කළ රිජ්වේ ආර්යා ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය. රිජ්වේ ආර්යා ළමාරෝහලේ විදුලි බිල ඉතා අධික ප්‍රමාණයක් වැය වෙනවා මාසිකව. මං හිතන්නේ මේ වෙන විට මිලියන 30ක පමණ ප්‍රමාණයක් විදුලි බිල් ගෙවීමට ශ්‍රී ලංකා විදුලිවල මණ්ඩලයට. ඉතින් අපිට මේ මුදල් ගෙවීමට මේ පවතිනා වූ මූල්‍යමය ගැටලුකාරී තත්ත්වය මත යම්කිසි ප්‍රමාදයක් සිදු වුණා. ඒ ප්‍රමාදය තුළින් වෙන්න ඕන 26 වෙනි දින ශ්‍රී ලංකා විදුලිවල මණ්ඩලය විසින් අපගේ ආපන ශාලාවලත් ඒ වගේම ආරක්ෂාංශවලත් විදුලි විසඳ කිරීමක් සිදු කරා. නමුත් අපි රෝගී සත්කාර සේවාවන් සිදු කරන ස්ථානවල විදුලි විසඳ කිරීමක් සිදු කරේ නැහැ. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එළදාරි සමග සාකච්ඡා කරලා බලලා හැකි ඉක්මනින් ඒ මුදල් ලබාගෙන බිල්පත් වේවීම සඳහා කටයුතු කිරීමට අපි තීරණය කරා. එම නිසා මේ කාල වකවානුවේදී යම්කිසි දුරකට මේ පිළිබඳව තේරුම් අරගෙන මේ ගැටලුකාරී ප්‍රශ්නයට විසඳුමක් විදිහට පොඩ්ඩක් ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා. මම හිතන්නේ මේ තිවිය හැකි ඒ අප්‍රසන්න සිද්ධීන් වළක්වා ගැනීමට හැකියාවක් ලැබේ මම හිතනවා. ළමාරෝහලේ විදුලිය විසන්ති කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අදහස් පළ කළා. ළමාරෝහලක් කියන්නේ කොතරම් සංවේදී තැනක්ද කියලා. ඒ වගේ තැනක මොන හේතුවකට හරි විදුලිය විසන්ධි කරනවා නම් කියන්නේ විසන්ධි වෙනවා නම් විසන්ධි කරනවා නම් ඒක මං හිතන්නේ පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මේ වගේ රෝහලක දරුවන්ට බලපාන දරුවන්ගේ ජීවිතත් එක්ක බැඳලා තියෙන රෝහලක මේ වගේ තත්ත්වයක් ඇති වෙන එක සාමාන්‍ය සදාචාරය අනුවත් අපිට පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මේවා මං හිතන්නේ අපි දන්නේ කොතරම් දුරට සාකච්ඡා කරලා විසඳ ගන්න උත්සාහ කළාද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මෙතෙන්දී ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ ප්‍රමුඛතා හඳුනා ගන්න. ලෝක සම්මතයට අනුව යුද්ධයකදී පවා රෝහල් වලට බෝම්බ හෙලන්නේ නැහැ. අප අද සියත කතුවේ කියනොත් ඒ බව දැඩි ලෙස අවධාරණය කළා. සාමාන්‍ය ලෝකේ සම්ප්‍රදායක් තියෙනවා. හරිද? මේ මානව හිමිකම් කියන එකේ අකුරු ටිකවත් දන්නවනම් ආන් ඒක දන්න උන්දල මතක තියාගන්න ඕනේ. මොනතරම් නරක යුද්ධයකදී වුණත් සැලසුම් සහගතව කවදාවත් බෝම්බ දාන්නේ නැහැ රෝහලකට. ඒක ලෝක සම්මතයක්. හරිද? ඒක ලෝක සම්මතයක්. මොකද ඒක ඇතුලේ ඉන්නේ ජීවිතය ඉල්ලන මිනිස්සුනේ. දැන් යුද්ධෙදී ජීවිතය ගන්නවා. ඒ ගන්න සම්ප්‍රදාය ඇතුළේවත් අර වගේ තැනකට දාන්නේ නැහැ. ඒක තමයි ලෝක සම්මතය. එතකොට අපි හිතමු කණේ කමන්නේ අපි රෝහලක පණා දින ළඟ විදුලිය වැනම් බෙල්ල කපලා ගියත් කමන්නේ නැහැ කියලා නේද? ඒකට අපිට ඒකට අපි ඒකට බයත් නැහැ. ඒක අපිට දැනෙන එකකුත් නැහැ. මොකද ආව සමාජකාරයේ වැඩියත් එක්ක ඉෂ්ට කරලා තමයි යන්න හදන්නේ. දැන් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පුංචි දරුවෝ. හරිද? ඔය විදුලිය කපන්න ගිය උන්දලට එක ළමෙක් නැද්ද?